අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ආන්දෝලනයකට තුඩු දුන් CEB සභාපති ඉල්ලා අස්වේයි ඉන්දිය රජයේ ශ්‍රී ලංකාවට කරන අතපෙවීම් ගැන රාහුල් ගාන්ධිගෙන් චෝදනා CEB සභාපතිගේ ඉල්ලාස් කරගත් ප්‍රකාශය ගැන කෝප් කමිටුවේ ස්ථාවරය හඳුන්වන්නේ තියසයි. ආපන ශාලා වලින් 60%ක් වැසෙයි. ලෙඩෙකුටවත් පළතුරක් නැහැ. අඟහරු ලෝකෙට යන පළතුරු මිල. ලිට්‍රෝ සමාගමට යලිත් අලුත් සභාපතිවරයෙක්. ඉන්ධන පොලින් තව තවත් දීර්ඝ වෙයි. 70ව පැනපු දේශපාලන ඩිමෙන්ෂියා රෝගීන් සහ ඉන්දියන් සයුරේ ගිලෙන ශ්‍රී ලංකාව. අද ටෙලිවැකියෙන් සංගහ සහල් තොග එළියට රට පුරා තවදුරටත් මෙහෙයුම් ශ්‍රී ලංකාවට දෙන පළමු සහල් තොගය චීනයේදී නැවට වෙළඳ ඇමති බංග්ලාදේශයෙන්ුත් සහල් ඉල්ලයි සුපිරි වෙළඳ සැල් සඳහා බාර් පර්මිට් පාස්පෝර්ට් ඡායාරූප අවුල තව සති දෙකකින් විසඳනවා ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලේදී සියත අමාවැස්ස හෙට විජයශ්‍රී ජයශ්‍රී මහබෝ සමිඳුන් අබියස සිට සජීව විකාශයේ හෙට උදෑසන 6 සිට සියත ටීවී ඔස්සේ මුලින්ම දේශීය පුවත් වෙතයි අවධානය පොසන් පොහොය දිනය හෙටට යෙදී තිබෙනවා බොහෝ අපහසුකම් හමු වේවද බෞද්ධ ජනතාව පොසන් පොහොයට සෝදානම් වනවා නමුත් මෙවර පොහොයට සමගාමීව කෙරෙන උත්සව බොහෝමයක් අවලංගු කර තිබෙනවා ඒ රට තුල පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් මෙතර මෙවර සියත අමාවැස පෝදා සජීව විකාශය හෙට දවස පුරා අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝ සමිඳුන් අබියස සිට ගෙනීමට සියලු කටයුතු සූදානම් මෙහිදු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස බුදුදහම රැගෙන ලක්දිවට වැඩම කළ උතුම් පින්බර පොසොන් පොහොය දිනය හෙටට යෙදී තිබෙනවා. ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් පොසොන් පොහොය දිනය සැමරීමට බෞද්ධ සදහවත් ජනතාව මෙවර විට සූදානම් වෙනවා. මෙවර ජාතික පොසොන් සතිය පසුගිය 11 වනදා සිට එළමෙන 16 වනදා දක්වා ක්‍රියාත්මක කර තිබෙනවා. මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලා පොදබිම කේන්ද්‍රය කරගනිමින් පැවැත්වෙනවා. ජාතික පොසොන් උත්සවයට සමගාමීව නගරවල වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ජාතික පොසොන් කමිටුවේ සභාපති ජනක ජයසුන්දර ප්‍රකාශ කළා. පැමිණෙන බැතිමතුන් සඳහා අවම පහසුකම් ලබා දීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල් මේ වෙද්දී සංවිධානය කරලා තියෙනවා. මේ ඉන්ධන අපහසුතාවයේ මෙහිට එන ජනතාවටත් මුහුණ දෙන්න වෙයි. ඉතින් ඒ සඳහා සූදානම් වෙමින් පැමිණෙන්න. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිහිපත් කරමින් සැමරෙන පොසොන් පොහොය දිනේට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව සූදානම් වන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. මෙතර හෙට දිනට යෙදී ඇති පොසන් පොහොය දිනේට සමගාමීව ප්‍රවාහන අමාත්‍යාංශය විසින් විශේෂ දුම්රිය ගමන් වාර 9ක් යොදවා තිබෙනවා. කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වායි මෙම දුම්රිය ගමන් වාර 9 ක්‍රියාත්මක කර ඇත්තේ. ඊයේ දින සිට අද මධ්‍යම රාත්‍රිය දක්වා මෙම ප්‍රවාහන වැඩසටහන ක්‍රියාත්මක වන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ. අමාත්‍යාංශය එසේ දුම්රිය ගමන් වාර 9ක් පිළිබඳ දක්වමින් නිවේදනයක් නිකුත් කළද අද අලියම 3:30ට සහ 4 දහවනේ වීමට නියමිතව තිබූ විශේෂ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු වී තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ සිට අනුරාධපුරයට දුම්රියෙන් ගම්බිම් බලා ගමන් කිරීමට පැමිණි මගින් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයට පත් වී සිටියා. වෙනදාට පොසොන් පොහොයත් එක්ක උදා වෙන මේ කාලයේදී විවිධ ආදාය මාර්ග උපයාගත් විශාල පිරිසකට අද ගැටලු රසකට මුහුණ දීමට සිදු වෙලා. ඒ පොසොන් සැරසිලි ඇතුළු පොසොන් පොහොය හා සමගාමීව කෙරෙන උත්සව බොහොමයක් අවලංගු කිරීම නිසායි. මේ කවුරුවක්වත් දෙන්නේ මේ කොඩි ගන්න මේ පොසොන් එකට වක්වත් අනිත් අවුරුදු වල ඉල්ලුමට සැපෙමු අපි දෙනවා. මේ අවුරුද්දේ මේ පොසොන් එකටත් ඉතින් මේ වෙනදාමක් නැහැ. මිනිස්සු දැන් කොඩියක් ගන්නවට හාල් ගුලයක් අරන් යන තත්යකට දැන් පත් වෙලා තියෙන්නේ. බෞද්ධ කොඩි විකිණෙන්නේ නැහැ. බිස්නස් උත් නැති නිසා මේ සිංග කොඩි දැන් මැච් එකට මහනවා. මේ වන විට අපේ රට හොඳටම වැටි ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. තවසර 23කින් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. ඒ සූම් තාක්ෂණ ඔස්සේ පැවති සාකච්ඡාවකට එක්වමින්.
අපි අද ඉන්නේ අමාරු තත්වයක. හැමදාම මෙහෙම වැටලා ඉන්න උවමනා නැහැ. අපි හරි විදියට ක්‍රියා කරනවා නම්, නියම මාර්ගය යනවා නම් මේ අවුරුද්ද අමාරු වෙයි. ඒත් 2024 ඉඳගෙන අපිට බලාපොරොත්තු ඇතු ඉදිරියට යන්න පුළුවන්. අවුරුදු 23ක් යන්ට පෙර මේ රට දියුණු සමාජයක් බවට පත් වෙනවා. අද අපි වැටිලා තියෙන්නේ මේ වැටලා තියෙන එකෙන් අපි නැගිටින්න ඕනේ. අපි නැගිට්ටහම අපි ආපහු සම්ප්‍රදායික මේ ආර්ථිකයට යන්න බෑ. මේ සම්ප්‍රදායික ආර්ථිකයට ගියොත් අපි වැටිලා ඊළඟ සැරේ ගොඩ එන්න බැරි වෙනවා. අපි අලුත් ආර්ථිකයක් හදන්නවා. ඒ අලුත් ආර්ථිකයට තමයි අපි ගමන් කරන්න තියෙන්නේ. එන අවුරුද්දේ අපි දකින්න විපර්යාසය. පරණ ආර්ථික ව්‍යුහයෙන් අලුත් ආර්ථිකයට අනේකත් ආර්ථිකයේ ස්ථාවරභාවය. දෙන්න සහභාගී වෙලා මේ සමාජය හදන්න. සමාජයේ කොටස් කරුවෙක් වුණාම තමන්ට ඉදිරියට යන්න පුළුවන්. 21 කියන්නේ ඇත්ත වශයෙන්ම විජයදාස රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරපු එක. ඉතින් මේ ගැන දැන් එකඟත්වයකට ඇවිල්ලා තියෙනවා. පළවෙනිම 21 වෙනි සංශෝධනය පත්තන 19 ගෙනල්ලා ඊට පස්සේ අපි යමු විධායක ජනාධිපතිකම අහෝසි කරන සංශෝධනය. ඔය දෙන්නේ ජනමත විචාරණයක් පවත්වන්න තියෙනවා. මේක තමයි මම හිතන්නේ නීතිවේදී සංගමය යෝජනා කරපු අදහස්. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 50 වන සැසිවාරය අමතමින් විදේශ මාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී පසුගිය මැයි 9 වනදා ඇති වූ සිද්ධිය සහ එහි ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කළා. Mr. President, Sri Lanka has regularly shared ශ්‍රී ලංකාව මොහොතුන් බැලාරුම් සමාජමය සහ ආර්ථික තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව අවබෝධයෙන් ඉන්නවා. මෙම අභියෝග හඳුනා ගනිමින් සහ සියල්ලන් ඇතුළත් කර ගනිමින් ඉදිරියට යාමේදී අපගේ ජනතාවගේ සියලුම කොටස්වල විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ අභිලාෂයන්ට අවනත වීම ඉතා වැදගත්යයි අපි සලකනවා. නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කර ගැනීම සහ නව බහුපක්ෂ අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීම සමග දැනටමත් විශාල ලෙස ප්‍රතිඵලදායක දේශපාලන වෙනස්කම් සිදුවෙමින් තිබෙනවා. පසුගිය කාලයේදී ඇතිවුණු කැළඹිලිවලදී නීතිය සහ මහජන සාමය පවත්වාගෙන යාම සහ අත්‍යවශ්‍ය සැපයුම් බාධාවකින් තොරව බෙදා හැරීමට ඉඩ සැලසීමේ එකම අරමුණ සඳහා සීමිත ලෙස ඇඳිරි නීතිය සහ හදිසි නීති රෙගුලාසි පනවනු ලැබුවා. මේ මාස 9 වෙනි දින සිදු වූ සිදුවීම් සහයි නනතුරු ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මූලිකත්වය සහ ඍජු අධිකරණ අධීක්ෂණය යටතේ පූර්ණ විමර්ශනයක් සිදු කෙරෙමින් පවතිනවා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද ඇතුළුව පුද්ගලින් කිහිප දෙනෙකු මිය යාම සහ රටපුරා විශාල ලෙස දේපළ හානි සිදු කිරීම අපි දැඩි ලෙස හෙළා දකිනවා. සභාපතිතුමනි, පාස්කුවර දින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිචෝදනා කිහිපයක් මහාධිකරණ වෙත යවා ඇති අතර ඊට අදාළ නඩු විභාගයේ සිදුවෙමින් තිබෙනවා. ඩයස්පෝරාව සමග සහ අපේ රටේ යහපැවැත්ම සඳහා කැප වී සිටින සිවිල් සමාජ සංවිධාන සමග සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාව ව්‍යුර්ථව පවතිනවා. අද ආපන ශාලාවලින් 60%ක් වහලා දාලා කොත්තුවක් කන්නේත් සාමූහික ක්‍රමයට. ලෙඩෙකුට දෙන්නවත් පළතුරු නැහැ. පළතුරුත් හිඟයි. අහස උසට යන බඩු මිල දැන් තියෙන්නේ හඳේ. තව ටික දවසකින් අඟහරු මත තමයි නතර වෙන්නේ. ආණ්ඩුව ප්‍රශ්නයට පැලැස්තර අලවමින් ඉන්නවා. දැන් අද දැවෙමින් ජීවත් වන ජනතාවගේ කතාව. නගරාසන්න ජනතාව බොහෝ විට වේලක් දෙකක් කන්නෙම කඩේකින්. විශේෂයෙන් කොළඹ නගරයේ සලකමු, අතිවිශාල පිරිසක් බෝඩින් ජීවිත ගත කරන්නේ. සමහරු තුන් වේලම කන්නේ කඩෙන්. අද කොළඹ අවට බොහෝ ආපන ශාලා වහලා දාලා. අද ඇරියොත් හෙට අරින්නේ නැහැ. එක් ප්‍රධාන හේතුවක් ගෑස්. ගෑස් වෙළඳාමත් කළු කඩේට ගිහින්. සමහර විට ආපන ශාලාවලට ගෑස් සිලින්ඩරේ රුපියල් 7000ට 7500ට විකුණන පිරිස් බිහි වෙලා. එළවලු මාළු කිරි බිත්තර අද දින ගාන නෙමෙයි හෙට ලැබෙන්නේ. ඒ නිසා ආහාර පානවල මිල නිරන්තරයෙන්ම වැඩි කරන්න සිද්ධ වෙලා. කොළඹ බොහෝ ආපන ශාලාවල වැඩ කරන්නේ පිටපළාත් වලින් පැමිණි සේවකින්. ඒ අයට වැටුප් වැඩි කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා සමහර සේවකින් රැකියාවද නැතුව ගම්බිම් බලා ගිහින්. මේ පිළිබඳව කතා කළ ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්. අපේ ආපන ශාලා 60% කර ආසන්න ප්‍රමාණයක් මේ වන විට වහලා දාලා කර කියා ගන්න දෙයක් නැතුව මැරෙන්න බැරි කමට ඔහේ බලාගත්තද බලන් ඉන්නවා අපේ ආපන ශාලා හිමියෝ. හැබැයි ජනාධිපතිවත් අගමැතිවත් මේ වටමේසවලට මේ ආපන ශාලා හිමියෝ ගෙන්න ලැහුවේ නැහැ. උඹලගේ ප්‍රශ්නේ මොකද්ද? ගෑස් නැතුව පුතේ කොහොමද බල කර්මාන්ත කරන් යන්නේ? උඹලට මොකද්ද කෙරෙන්න ඕන? ඒ සම්බන්ධව කවුරුත් කතා කරන්නේ නැහැ. අද රෝගියෙකුට ගෙනියන්න ඇපල් ගෙඩියක් මිදි 100ක් ගන්න එක හිතන තරම් ලේසි නැහැ. සමහර පළතුරු වර්ග රෝගීන්ට අවශ්‍යයි. නමුත් අස්ප ගණන් මිදි දෙලුම් කොහෙවත්ම නැහැ. මේ සීමිතව තමයි තියෙන්නේ. ඒවත් ඉතින් මේ ගෙනල්ලා විකුණන්න බෑ. මිදි ඇපල් ගණන් ඇපල් පෙට්ටිය රුපියල් 15000යි 18000යි
හොස්පිටල් එකට ගෙනියන්න විදියක් නැහැ නේ බබාලාට හරි මේ ගෙනියන්න මේ මිනිස්සුන්ට සල්ලි නැහැ මිදි 1700යි කිලෝ එක දෙන්නේ අපි ඉතින් රුපියල් 200 වගේ 100 විකුණනවා අරන් යනවා ඉතින් කියෝ කියෝ ඉතින් අපි මොකද කරන්නේ ගෙනාවට වැඩකුත් නැහැ නේ බාගල බයක් පිස්සු කරන්න උන් ඇත්තටම මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල තියෙන්නේ අහස උසට කිරිපිටි පෝලිම් වලට දැන් මාස 7-8ක් වෙනවා තාමත් එහෙමමයි දිනපතා ඉහළ යන දරා ගන්න බැරි ජීවන වියදම ගැන ජනතාව කියන මේ කතාව දියවන්නාවේ සිට රට කරවන උදවියට ඇහෙනවද කියන එක අපට නම් තේරුම් ගන්න අමාරුයි සමහරු ඉන්නේ ඇහුණත් නැහුණා ගානට උන්ට ගානක් දැන් උන්ට ඔක්කොම නිකන් හම්බේනවනේ අපිට මෙලිම සල්ලි උඩ ගන්න දෙපේ උන්ට පෙට්‍රෝල් ටික නිකන් වාහනේ නිකන් හැමදේම ගණන් ගිලා මහත්තයා එළවලු ගණන් ගිලා පොල් ගණන් ගිලා මාසයක් වැඩ කළා සතියක් ජීවත් වෙන්න බෑනේ අද තියෙන තත්ත්වය අනුව දැන් දීලා විඳවන එකයි තියෙන්නේ වෙන මොකුත් නෙවෙයි අද ලිට්‍රෝ සමාගමට යලිත් සභාපතිවරයෙක් පත් කළා ඒ මුදිත පීරිස් ඔහු ගෙවුණු වසර දෙකක කාලය තුල ලිට්‍රෝ සමාගමට පත් කරන ලද සිව්වන සභාපතිවරයයි ගෑස් නොමැතිව ජනතාව දිගු පෝලිම් වල දින ගණනාවක් රැඳී සිටිද්දී අනුරාධපුර ප්‍රදේශයේ සංගවා තබන ලද ගෑස් සිලින්ඩර 600ක් සොයාගෙන තිබෙනවා මේ අතර පවතින තත්ත්වයේ හමුවේ අද සිට ලීසින් වාරික ගෙවීම නතර කරන බව ප්‍රවාහන සංගම් පවසනවා ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් පත් කර තිබෙනවා මුදිත පීරිස් ලිට්‍රෝ සමාගමට ගෙවුණු වසර දෙක තුල පත් වූ හතරවන සභාපතිවරයායි අකණ්ඩව 6 වන දිනටත් ලිට්‍රෝ ගෑස් වෙළඳපළට නිකුත් කරන්නේ නැති බව ලිට්‍රෝ සමාගම නිවේදනය කර තිබෙනවා ලිට්‍රෝ සමාගම ගෑස් වෙළඳපළට නිකුත් කරන්නේ නැති බව පැවසුවද ජනතාව ගෑස් ලබා ගැනීම වෙනුවෙන් දිගු පෝලිම් වල රැඳී සිටියේ මෙලෙසින් දීර්ඝ කාලයකට පසු වෙළඳපළට නිකුත් කෙරුණු ලාෆ් ගෑස් ලබා ගැනීම වෙනුවෙන්ද ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටිනවා මෙතර අනුරාධපුර ප්‍රදේශයේ ලාෆ් ගෑස් සිලින්ඩර 540ක් සහ කර්මාන්ත ශාලා සඳහා භාවිත කරන ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩර 54ක් සංගවා තිබියදී සොයා ගැනීමට වැටලීම් නිලධාරීන් සමත්ව තිබෙනවා ගෑස් නොමැති තත්ත්වය හමුවේ භූමිතෙල් පෝලිම් තවදුරටත් දිගු වෙමින් පවතිනවා ඉන්ධන අර්බුදයේද තවමත් නිමා වී නැහැ. මේ වන විට ඩීසල් මෙන්ම පෙට්‍රල් ලබා ගැනීම වෙනුවෙන්ද දිගු පෝලිම් පවතිනවා. ඉන්ධන අර්බුදයට විසඳුම් ලෙස ලබන මස මුල් සතියේ සිට සලාක ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍යවරයා සිය ට්විටර් කිනුමේ සටහනක් තබමින් සඳහන් කළා. මීට ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර සිටින්නේ කූපන් ක්‍රමය මීට පෙර ක්‍රියාත්මක කළ යුතුව තිබූ බවයි. රුසියාවෙන් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයකට දිගු කාලීන ණය පාසුකමක් ඇතුව ලබා ගන්න පුළුවන් වුණොත් තෙල් පොලිම් ඔක්කොම ඉවරයි. කූපන් ක්‍රමයට සපයන්න කියලා තමයි අපි මුලින් ඉඳලා කිව්වේ. මේ යෝජනාව එකක්වත් සැලකුවේ නැහැ. ඉන්ධන අර්බුදය හේතුවෙන් සිය වෘත්තීන් සඳහා බාධා එල්ලවීම හමුවේ අද සිට ලීසින් ගෙවීම නවතා දමන බවයි ප්‍රවාහන සංගම් පවසන්නේ. අද සිට සියලුම ලීසින් වාරික ගෙවීම අපි අත්හිටුවනවා. අපිට ගෙවන්න බැහැ. මේ වසර අවසානයේ වන තෙක් ලීසින් ගෙවීම අත්හිටවන්න ඕන. සති දෙක කාලයක් තුල අපිට ඒ ඉල්ලීම රජය පාර්ශවයෙන් නොලැබුණොත් සමස්ත ප්‍රවාහන සේවා අංශ වලින් ඉවත් වෙන්න අපි තීරණය කළා තියෙනවා. ඉන්ධන හිඟය හමුවේ ඉදිරි ප්‍රවාහන සැලසුම් පිළිබඳව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය බන්දුලු ගුණවර්ධන මෙලෙස අදහස් පළ කළා. අලුතෙන් පාසල් බස් රථ සේවා 20ක් කොළඹට ඇතුල් වෙන ප්‍රධාන ප්‍රවේශ මාර්ග සැම එකකින් ඇතුල් වෙන ආකාරයට කාලසටහනක් සකස් කරලා තිබෙනවා. පෞද්ගලික අංශයේ බස් රථවලටත්, ලංගම් බස් රථවලටත්, පාසල් වෑන් රථ යනාදියටත් ඉන්ධන ලබා ගැනීම පහසු කිරීම සඳහා ඉන්ධන පෙරුම්හල් දෙකක් මාකුඹුර ප්‍රධාන අන්තර් ඌමාරු මධ්‍යස්ථානයේ තුලත් ඔටුවේ බැස්ටියන් මාවතේ ආරම්භ කරන්න කටයුතු යොදලා තියෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති MMC ෆර්ඩිනැන්ඩු අද සිය ධුරයෙන් ඉල්ලාසුණා. එය ඔහු පසුගියදා කෝප් කමිටුව හමුවේ සිදු කළ ප්‍රකාශයත් සමගයි. ඒ අනුව නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේ උපසභාපති නලින්ද ඉලංගකෝන්. මේ අතර ශ්‍රී ලංකාවේ විදුලි බල ව්‍යාපෘති සඳහා ඉන්දිය රජයේ අතපෙවීම පිළිබඳ එරට කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි දැඩි විවේචනයක් සිදු කර තිබෙනවා.
කෝප් කමිටුව හමුවේ අපේ රට තුළ පමණක් නොව ඉන්දියාව තුළත් ආන්දෝලනයක් නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ විදුලි බල මණ්ඩලයේ සභාපති MMC ෆර්ඩිනෑන්ඩු අද තවත් ප්‍රහේලිකාවක් නිර්මාණය කරමින් සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා. ඔහු විදුලි බල මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වුණත් ඔහු කළ ප්‍රකාශයන් ඉල්ලා අස්කර ගන්නා බවට පැවසුවත් ඒ සියලු ප්‍රකාශ අද සමාජගත වී අවසන්. හරි කවුද වැරදි කවුද සිද්ධ වුණේ මොකක්ද කියන කාරණය අද රට හමුවේ ඇති ප්‍රශ්නයක්. විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුවේදී කළ ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුළු මුණින්ම ප්‍රතික්ෂේප කළා. ඒ ට්විටර් සටහනක් තබමින් මන්නාරම සුලන් විදුලි බලාගාර ව්‍යාපෘතිය අදානි සමාගමටම දෙන ලෙස ඉන්දියා අගමැති මෝදී අපේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බල කර ඇති බවයි විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා පසුකේදා කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් තමා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව අයදින බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා. එහි සඳහන් වුණේ කෝප් කමිටුවේදී මා විසින් කරන ලද පැහැදිලි කිරීමේදී තිබූ පීඩනය හා හැඟීම් හේතුවෙන් ඉන්දියා අගමැති යන වචනය ප්‍රකාශ කිරීමට සිදු වූ බවත් එය ඉල්ලා අස්කර ගන්නා බවයි. මේ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්ට ලිඛිත ඉල්ලීමක් සිදු කර ඇතිමුත් එම වාක්‍ය කොටස ඉල්ලා අස්කර ගැනීමට අදාළ නියෝගය මේ දක්වාත් ලබා දී නැති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එළමෙන බදාදා දිනේදී යලිත් කෝප් කමිටුව රැස්වන අතර එහිදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වනු ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා. මේ අතර තමා සිදු කළ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කටයුතු කිරීම පිළිබඳව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් සිය ස්ථාවරය පැහැදිලි කළ යුතු බවයි කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ. මන්නාරම සුලන් විදුලි බල ව්‍යාපෘතියට ඉන්දියා අගමැති මෝදි රජයේ අතපෙවීම සම්බන්ධයෙන් විවේචනය කරමින් ඉන්දියා කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. භාරතීය ජනතා පක්ෂයේ ගජ මිතුරු භාවය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට පැමිණ ඇත යන්නයි එහි දැක්වෙන්නේ. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා අද සිය ධූරයෙන් ඉල්ලා අස්වුණා. අදාළ ඉල්ලා අස්වීම තමා පිළිගත් බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ. ඒ අනුව අදාළ තනතුරට විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති නලින්ද ඉලංගකෝන් පත් කර තිබෙනවා. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය. වයස අවුරුදු 70 පනිනකොට සමහරුන්ට හැදෙන රෝගයක් තිබෙනවා. වෛද්‍ය විද්‍යාවේදී නම් ඒ රෝගය හඳුන්වන්නේ ඩිමෙන්ෂියාව කියලා. අමතක වීම. මේ කියපු දේ අමතක වෙනවා. මේ කාපු දේ අමතක වෙනවා. මේ දැන් ගහන්න කිව්ව ගහපියව් කියලා කිව්ව කියලා අමතක වෙනවා. අපි නෙමෙයි උන්නේ ගැහුවේ කියලා කියන තරමටම ඩිමෙන්ෂියාව බලවත්. ඇත්තටම ගාලු මෝදරට ගැහුවද? නෑනේ. එහෙම නෙමෙයි නෙවුනේ. උන් ඇවිල්ලානේ අපේ ගෙවල් ගිනි තිබ්බේ. මේ ආදී මාර අමර කතා තමයි 70 පැනපු ඩිමෙන්ෂියා රෝගීන්ගෙන් ඇහෙන්නේ. මෙහෙම වෙන්නේ මොලේ පරිමාණයේ වෙනස් වීම නිසයි. රුධිර නාලවල සිදුවන වෙනස්කම් සහ සංජනනයේ වෙනස් වීම නිසයි. ඇත්තටම ස්නායු දුර්වලතාද ඇති වෙනවා. සමහරුන්ට දේශපාලන ආඝාතයේ හෙවත් ස්ට්‍රෝක් එක හැදෙනවා. තවත් සමහරුන්ට දේශපාලන අංශභාගයේ හෙවත් පැරලයිස් වීම සිදුවනවා. අපේ රටේ දේශපාලනඥින්ගෙන් වැඩි හරියකට 70 පැනලා. ඒ වගේමයි රජයේ උසස් නිලතල දරන සමහරුන්ටත් දේශපාලන ඩිමෙන්ෂියාව. හොරා කෑම නිසා හටගත් අංශභාගය. තවත් අහිංසක රජයේ නිලධාරීන් කුසගින්නේ සිටීම හා එක එක අය අහන ප්‍රශ්න නිසා ස්ට්‍රෝක් එකයි ඩිමෙන්ෂියාවයි දෙකම එකපාර ඇවිත්. පව් අප්පා, මොනතරම් අහිංසක සභාපතිවරුන්ද. ඒකට හොඳම උදාහරණේ ලංවිම සභාපති. අදානිට දෙන්න කියලා මෝදි අගමැති අපේ ජනාධිපතිට කිව්වලු. අපේ ජනාධිපති මට කිව්වා. මම ලියුමකුත් දාලම කිව්වා කරන්න ඕන වැඩේ. කිව්වා මේ අදානි සමාගමට දෙන්න, මේක ඉන්දියා අගමැති මෝඩි කියනවා මට බල කරනවා මේක දෙන්නේ කියලා කියනවා කියලා. පස්සේ මම ඒ වෙලාවේ කිව්වා මේක මේ මටවත් විදුලි බල මණ්ඩලයට තයිති ප්‍රශ්නයක් නෑ, මේක ආයෝජන මණ්ඩලයට ප්‍රශ්නයක් කියලා. නෑ නෑ, ඔයා මේක දැන් දේශපාලන ඩිමෙන්ෂියාවයි අංශභාගයයි දෙකම එකට ඇවිත් සභාපති කියනවා ඒ ප්‍රශ්න අහන වෙලාවේ මම කුසගින්නෙලු හිටියේ, මට ස්ට්‍රෙස් වුණාලු. ජනාධිපති ගෝඨාභය මට එහෙම කිව්වේ නැහැලු.
මම ප්‍රකාශය ඉල්ලාස් කරගන්නවා කියලා ඊයේ කිව්වා. අපිට කියන්න තියෙන්නේ ඔවා කොණ්ඩේ බැඳපු අදානිලට කියන්න කියලාමයි. බැලූ බැල්මට මේ වෙලාවේ සභාපති MMC ෆර්ඩිනෑන්ඩු ඇත්තටම හිටියේ කුසගින්නේ නම් පව් කියලා හිතෙනවා. කුස පිරුණහමද ඇත්ත මතක් වුණේ. අපිට කියන්න තියෙන්නේ ඔබටත් ජනාධිපතිටත් දෙන්නටම දේශපාලන ඩිමෙන්ෂියාව කියලයි. විශේෂයෙන් ඔබට දේශපාලන අංශභාගයේ හැදිලා කියලයි. ඊටත් වඩා කියන්න දෙයක් නැහැ. අදානිට සහ මෝදිට නම් ඉහෙන් බහින ලෙඩක් නැහැ. හැබැයි දැන් රාහුල් ගාන්ධි නම් අන්න මෝදි පස්සේ එළවනවා. අදානිලත් එක්ක එකතු වෙලා ගහන මෝදිගේ ඩීල් ගැන. දැන් ඇත්තටම මේ 70 පැනපු දේශපාලනඥයින් සහ සමහර රාජ්‍ය නිලධාරීන් නිසා මේ රට දේශපාලනිකව පැරලයිස් හෙවත් අංශභාගයට ඇදවැටි අවසන්. කිසිදු දූර දක්නා නුවණක් නැතිව කොමිස් ගහන්නම හොරා කන්නම අරගත්ත නිෂ්කාරණ ණය ව්‍යාපෘති නිසා අද ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ගිලෙමින් තිබෙනවා. ගිලෙන්නේ 2 කෝටියකට වැඩි සාමාන්‍ය ජනතාවත් එක්කයි. නමුත් හොරාගත් වංචා කළ දේශපාලන නඩය ඩිමෙන්ෂියා රෝගීන් සහ අංශභාග රෝගීන් මාලදිවයිනට ශීෂෙල් වලට හරි පැනලා යාවි. අපට අනිවාර්යෙන්ම ඉන්දියන් සාගරයේ ගිලෙන්න වෙනවා. ලංවීම හරි දක්ෂයි. කැඩුණු ජෙනරේටර්ස් හදලා දුවන්න. ජෙනරේටර්ස් 50ක් ගෙනාවලු. 50ම කැඩුණු ඒවා දැන් හදලා දුවනවා. මිලියන 3100ක් වැය කරලා තියෙනවා. කැඩිච්ච ජෙනරේටර්ස් ගෙනල්ලා හදලා දුවන්න ඒ කියන්නේ කෝටි 310ක් වැය කරලා. අපරාධනේ ඔය ඉංජිනේරුවන්ට තියෙන්නේ ලෝකේම තියෙන කැඩුණු ජෙනරේටර්ස් අලුත් වැඩියා කරනු ලැබේ කියලා දැන්වත් දැන්වීමක් දාලා එහෙම වැඩක්වත් පටන් ගන්නකෝ. අර ලාම්පුරේ රෙපයාර් වගේ මේ වෙලාවේ රටට හරි වැදගත්. ඩොලර් ගේන්න පුළුවන්, යටිමඩි ගහන්නත් පුළුවන්. ඒ වගේමයි අර මත්තල ගුවන් තොටුපළ. නිමල් සිරිපාල ඇමති අහසින් වැටුණා වගේ හරියට මත්තල ගියේ. මත්තල ගිහින් තියෙන්නේ අමරවීරත් එක්කමයි. සියලු දෙනාම දැන් නිකන් තොත්ත බබාලා වගේ. නැහැ වැරදුනා. ඇත්තටම දේශපාලන ඩිමෙන්ෂියාකාරීන් වගේ. අලියන මාවතේලු හදලා තියෙන්නේ. නැව්වෙන්නේ නැහැලු. ආ වැරදුනා. අපටත් දැන් ඩිමෙන්ෂියාව වගේ. ගුවන් තොටුපළ වලට කොහෙද නැව්වෙන්නේ නේද? නැව්වෙන්න හැදුවේ රුහුණු මාගම්පුර වරායනේ නේද? ඒකටත් නැව්වෙන්නේ නැහනේ. මත්තල ගුවන් තොටුපළේ මාසක පාඩුව රුපියල් කෝටි 10ක්. ගුවන් යානා ආවත් නැතත් සේවකීන් 545ක් වැඩ. හදිසි කොඩබෑම් සඳහා තවත් ගුවන් තොටුපළක් තියෙන්නට ඕන. නැත්නම් අපේ යානාවල් සියල්ලම මඳුරාසිය දක්වා නැවත හරවා යවන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මේ ගුවන් තොටුපළ අපි අකමැත්තෙන්වත් පවත්වාගෙන යා යුතුව තියෙනවා. හැබැයි මේ පවත්වාගෙන යා යුතුව තියෙන්නේ මාසයකට මිලියන 100ක් ලක්ෂ 1000ක පාඩුවක් සහිත. කොහොමද අනුවන දුර දක්නා නුවණක් නැති මහා ණය ව්‍යාපෘති මේ රට අංශභාගයට ඇදලා දාපු හැටි? අද අපව ගෑස් පොලිම්බල තියෙන ලිට්‍රෝ සමාගමේ දැන් පාඩුව රුපියල් කෝටි 1000ක්ලු. ලාභ ලැබපු ආයතනයක් අද අපට ගෑස් ටිකවත් බෙදා ගන්න බැරි තැනට වැටිලා. නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ තව තියෙනවා ලියනවා නම්. ඇත්තටම අපට මෙහෙම වුණේ ඇයි? දූෂණය, වංචාව, හොරකම. ඒ තමයි අංක 1. 2, රටට ගැළපෙන්නේ නැති, රටට අවශ්‍ය නැති මහා ණය ව්‍යාපෘති. 3, වැරදි කළමනාකරණය. 4, සියල්ලටම ඉහළින් සිටින කපුටු තියරි. ඒ කියන්නේ දේශපාලන කපුටු තීන්දු තීරණ. දරන්න බැරි මහපොලියට ගත්ත ණය. මේ තමයි ශ්‍රී ලංකාව ඉල්ලංකාවක් බවට පත්කොට, ඉන්දියන් සාගරයේ අංශභාග රෝගියා බවට පත්කොට ගිලෙන්නට හරිමින් තිබෙන ප්‍රධාන හේතු. දැන්වත් සිස්ටම් එකක් නැති මේ රටට බොරු සිස්ටම් අවශ්‍ය වෙන්නේ නැහැ. බොරු සිස්ටම් චේන්ජ් ගැන කතා කරලා වැඩක් නැහැ. සිස්ටම් එකක් ඇත්තටම හදන තැනට මේ රට ගේමු කියලයි අපේ යෝජනාව. ඒ සඳහා තරුණ බුද්ධිමතුන්ට අප යෝජනා කරනවා. දැන් ඔබේ කාලයයි ඔබේ වාරයයි එකතු වේ යුතු අවස්ථාවයි. හොර බොරු නැති වැඩිහිටියන්ගේ උපදෙස් ගත්තට කමක් නැහැ. හැබැයි දේශපාලන අංශභාගින් සහ දේශපාලන ඩිමෙන්ෂියාකාරින්ව ගෙදර යවන්නම ඕනේ. හිරේ යවන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. රට තුළ මේවන විට සහල් තොග සංගවීමට මහා පරිමාණ මෝල් හිමියන් ක්‍රියා කරමින් සිටින බව සහල් නිෂ්පාදකයන් දිගින් දිගටම චෝදනා කරමින් සිටිනවා.
සංගවයති සහල්තග සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම ආරම්භ කර ඇති අතර අදත් ප්‍රදේශ රසක සංගවා තිබූ සහල්තග සොයාගෙන තිබෙනවා. මේ අතර මානුෂීය ආධාර යටතේ චීනය මෙරටට ලබා දෙන පළමු සහල්තගය චීනයේදී නැවගත කර ඇති බවයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. එමෙන්ම වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු බංගලාදේශයෙන්ද සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඉල්ලා තිබෙනවා. මේවන විට රට තුල සහල් අර්බුදයක් නිර්මාණය වීමේ පෙරලකුණු දැන් දැන් පහළ වෙමින් තිබෙනවා. ඉල්ලුමට සරිලන සැපියුමක් සහල් වෙළඳපළ තුල නැති බවයි සහල් නිෂ්පාදිකයින් ප්‍රකාශ කරන්නේ. මහා පරිමාණ මෝල් හිමියන් සහල් තොග සංගවා ගනිමින් වෙළඳපළ තුල කෘතිම සහල් හිඟයක් නිර්මාණය කිරීමට උත්සාහ දරන බවටයි සහල් නිෂ්පාදිකයින් චෝදනා කරන්නේ. මීට පෙර මහා කණ්ඩේදීත් අවස්ථා ගණනාවකදී සහල් තොග සංගවමින් වැඩිමිලට සහල් අලෙවි කිරීමට මහා පරිමාණ මෝල් හිමියන් ක්‍රියා කළේ රටේ ජනතාව ගැන කිසිදු කීමක් නැතිවයි. ඔන්න දැන් ආයෙත් හංගපු සහල්තක හොයාගෙන රටපුරා මෝල් පීරන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරීන් ලදාරින් දවස ගන්න යනවා. පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීමට පුත්තලම් ප්‍රදේශයේ මෝල් තුල සංගවා තිබූ සහල්තක සොයා මෙහුමක් ක්‍රියාත්මක වුණා. මේ මාතර හක්මන ප්‍රදේශයේ සංගවා තිබූ සහල් තොග සොයා කළ වැටලීමක්. කඩුවෙල ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලකට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිලධාරීන් කටයුතු කර තිබෙනවා. ඒ වැඩි මිලට සහල් අලෙවි කිරීමේ චෝදනාවටයි. නමුත් මේ නිලධාරීන් යන්නේ නම් මහා පරිමාණ මෝල් හිමියන් ළඟට නෙවෙයි. කුඩා පරිමාණ මෝල් ටිකක් වටලලා මහා පරිමාණ මෝල් හිමියන් ළඟට ගිහින් හායි කියන්න එපා. අපිට නම් කියන්න තියෙන්නේ අල්ලනවා නම් හරියටම මහ ලොක්කො ටික අල්ලගන්න. දැන් ඉතින් අපේ රටේ හැම අර්බුදයක්ම ඔඩු දුවලා ඉවරයි. තව ඉදිරියේදී සහල් අර්බුදයක් නිර්මාණය වනු ඇති බවටයි සහල් නිෂ්පාදිකයින් අනතුරු ඇඟවුවේ. මේ අතර චීනෙන් අපිට දෙන්න හදන සහල් පළමු තොගය නැවගත කර තිබෙනවා. මානුෂීය ආධාර යටතේ චීන ශ්‍රී ලංකාවට දින සහල් තොගේ පළමු කොටස මෙලෙස නැවගත කළ බවයි චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලිජියන් ෂාඕ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ. මෙතර වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු බංග්ලාදේශ සහ ඉන්දුනීසියා තානාපතිවරු හමු වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමටයි. මෙහිදී ශ්‍රී ලංකාවට ඉදිරි පරිභෝජනය සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලබා දීමට කටයුතු කරන මෙන් බංග්ලාදේශ මහකොමසාරිස්වරයාගෙන් වෙළඳ අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙනවා. රට සෞභාග්‍යමත් කරන බව පැවසූ වත්මන් පාලකීන් අද රට මුළුමනින්ම විනාශ කර ඇති බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. රට වෙනුවෙන් සේවය කිරීමට බැරි නම් පාලකීන් ගෙදර යා යුතු බවයි උන්වහන්සේ වැඩිදුරට පවසන්නේ. ඒ කොච්චිකඩේ දේවස්ථානයේ පැවති දේව මෙහෙකට එක්වමින් ජනතාවගේ දුක තුනී කරන්න, රට දියුණු කරන්න, කුටුවක වාඩි වෙලා ඉන්නනම් අපි කන්දක් දාන්න ඕනේ, කරන්න බැරි නම් යන්න ඕනේ. ඔය ට ඉස්සෙල්ලා කිව්වා මේ ලංකාව ආශ්‍රාවේ ආශ්චර්යය කරනවා කියලා. අද අපි හංගා කරන තත්වයට වැටලා තියෙන්නේ මෙන්න අපේ නායකයෝ. අද සෞභාග්‍යය. සුරාපදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ වංචනික ක්‍රියාකාරකම් හේතුවෙන් දිනකට රුපියල් කෝටි 40ක බදු ආදායමක් රජයට අහිමි වන බවට සිදු කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි පවසනවා. ඒ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙරට සියලු සුපිරි වෙළඳ සැල් සඳහා මත්පැන් බලපත්‍ර නිකුත් කරන බවයි. රජයේ ප්‍රතිපත්තියක් විදිහට සුපර් මාකට් චේන් වලට අපි බලපත්‍ර දෙනවා. ඉදිරිදිත් දෙනවා. එතකොට මේ බලපත්‍ර දුන්නාම ඒ ආයතන වලට මිලදී ගන්නන්නේ එහෙම්බෙන් ආපු මත්පැන් නෙමෙයි. වෙළඳපොලේ කියන්නේ යම් ප්‍රමිතියක් තියෙන සහ ඒවට නියමිත බදු ගෙවෙන ආයතන වලින් විතරයි ඒගොල්ලෝ මිලදී ගන්නෙ. අපිත්
ඒකට යම්කිසි කැමැත්තක් තියෙනවා. මොකද අපේ ආදායම් වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා ඒක. මොකද වයින් ස්ටෝර්ස් එකට ගිහිල්ලා කෙරෙන අකටයුතුකම් ඒව එකක්වත් සුපර් මාකට් එකේ කරන්න හම්බෙන්නේ නැහැ. අපි දෛනිකව රුපියල් මිලියන 500ත් මිලියන 800ත් අතර ආදායමක් හොයනවා දෛනිකව. ඔය කියන ආයතන 107 තමයි මොනවා හරි දෙයක් වෙනවා නම් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේක රුපියල් මිලියන 400ක් කියන්නේ උදේ ඒගොල්ලෝ කියන්නේ දවස් 360ම වැඩ කරනවානේ. ඒතකොට බිලියන 146ක් අහිමි වෙනවා. ඔය කියන අයට මම මේ පුටුව දීලා යන්න කැමති ඇවිල්ලා මේකේ වාඩි වෙලා 100 බිලියන 146 හොයන්න ඕන. මාසයක් මම කල් දෙනවා. ඒ නිසා කරුණා කරලා මේ බොරුව වපුරන්න එපා කියන එක තමයි මම කියන්නේ. මට නෑ කියලා සම්පූර්ණයෙන් කියන්න බෑ. මොකද වෙළඳපොලේ එන්න පුළුවන් බලපත්‍ර 5200ක් විතර තියෙනවා. ඒක නිෂ්පාදනාගාර වලින් වෙන්න පුළුවන් වෙනම හොරට ගහලා දැන් අපි වැටලින් වලදී අපි දැන් දැකලා තියෙනවා මේ බෝතල් වලට හොර අරක්කු පුරවනවා. ඒවා ආයේ ගිහිලා වයින් ස්ටෝර්ස් වල තියෙනවා. ඒවා විකුණනවා. ඉතින් ඒ නිසා මේක ලොකු ගැටලුවක් අපිට. කලබල වීම සාධාරණයි සංගමේ. විදේශ ගමන් බලපත්‍ර සඳහා අවශ්‍ය ඡායාරූප උඩුගත කිරීමේදී මුහුණ දෙන ගැටලු තවත් සති දෙකකින් විසඳන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. අධික ඉල්ලුම හමුවේ මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. රට තුල උද්ගතව ඇති ආර්ථික අර්බුදයේ හැමියේ විදේශගත වන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය සහ මානව සම්පත් සකස් වෙලා තිබෙන්නේ එක් දින සේවය යටතේ දෛනිකව ගමන් බලපත් 1000ක් නිකුත් කිරීමටත් සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත් 750ක් නිකුත් කිරීමට වගේම ප්‍රාදේශීය කාර්යාලවල දෛනිකව ගමන් බලපත්‍ර 200ක් නිකුත් කිරීමට මේ අධික ඉල්ලුමත් එක්ක එක් දින සේවය සඳහා නිකුත් කරන ගමන් බලපත් ප්‍රමාණය 2250 දක්වා වැඩි කරගෙන තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් දෛනිකව 3250ක් වගේ පිරිසක් ගමන් බලපත් අපේක්ෂාවෙන් දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණෙනවා. කාරුණිකව ජනතාවකින් ඉල්ලා සිටිනවා ගමන් බලපත් තොග අවසාන වේවි, ඉල වැඩි වේවි කියන අපේක්ෂාවෙන් දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට පැමිණීමෙන් වළකින්න ලෙස මේ වන විට දෛනිකව ඡායාරූප 8000 සිට 10000 දක්වා ප්‍රමාණයක් අප්ලෝඩ් කිරීමක් අපිට නිරීක්ෂණය වෙනවා. මේ නිසා දුර බැහැර ප්‍රදේශවල ඡායාරූප ශාලා හිමියන්ට අපගේ පද්ධතියත් එක්ක සම්බන්ධ වීමේ යම් අපහසුතාවයකට පත් වෙනවා. දැනට අපේ පවතින පරිගණක පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කරලා කටයුතු සිද්ධ කරමින් පවතිනවා. මෙම තත්ත්වය ඉදිරි සතිය දෙක වගේ ඇතුළත සම්පූර්ණයෙන්ම निराකරණය කර ගැනීමට අපිට හැකියාව ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා. එත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.